වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය මෙහෙවන්නේ පොලිසිය. මේකේ චෝදනාව එල්ලවෙන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහත්මයා සහ වර්තමාන පොලිස්පතිවරයාට. රටේ වර්තමාන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ රටේ ජනාධිපතිවරයා ඝාතනය කරන්න ආණ්ඩුව ඇතුලේ පොලිසිය සැලසුම් කරනවා නම් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආරක්ෂාව පිළිබඳ අපි මොකද්ද කතා කරන්නේ? තමනාසල ඊයේ දැක්කා මහනුවර ප්‍රදේශයේ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහත්මයා තමයි මේ මාධ්‍ය හමුව කැඳවලා තිබුණේ. එතුමාගේ මාධ්‍ය හමුවේ කතා කරලා පැහැදිලිව කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිවරයා නැගෙනහිර පළාතේ ඝාතනය කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ තමයි සාකච්ඡාව එතුමා පැහැදිලි කරන්නේ. මේක මෙහෙයුම සඳහා පාතාලයේ නායකයෙක් සම්බන්ධ කරගන්න බවට කියනවා. ඒ වගේම අපි දැක්කා ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ නාමල් කුමාර මහතාත් සමග කරන දුරකථන සංවාදේ. ඒ දුරකථන සංවාදයේ ඔහු කියනවා අගමැතිවරයා පුම්බන්න ඕනේ. අග්‍රාමාත්‍යම්බරය පුම්බන දේවල් කරන්න ඕනේ. ඒ වගේම ජනාධිපති අගමැති අතර ගැටුමක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අගමැතිවරයාට වාසි වෙන විදිහට කටයුතු කරන්න ඕනේ කියලා. ඒ නිසා මේක ඉතාම බරපතල ප්‍රකාශයක්. මේකේ පැහැදිලිව කියන දේ තමයි රටේ ඔහු කියන කතාවෙන් කෙටියෙන් ඔබට කිව්වොත් ඔහු කියනවා රටේ ජනාධිපතිවරයා කරේ විශ්වාසයක් නැහැ කියලා එතුමා කියනවා. ඊළඟට කියනවා අගමැතිට ලකුණු වැටෙන්න වැඩ කරන්න ඕනේ කියලා කියනවා. ඊළඟට කියනවා 20යි 20ට කලින් මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ එකතු වෙන්න පුළුවන්. ඒ නිසා මොන් අපිට තර්ජනයක් මේ දිනට යමක් කරන්න ඕනේ කියලා කියනවා. ඊළඟට අගමැති ජනපති අතර ගැටුමක් කියලා මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියනවා. ඊළඟට ජනාධිපතිව විශ්වාස කරන්න බෑ කියලා මේ නියෝජ්‍ය පොලිස්පතිවරයාම කියනවා. ඒ වගේම මේ පාතාලයේ නායකයෙක් සම්බන්ධ කරගෙන මෙනායකයන් දෙන්න ඝාතනය කරම නැගෙනහිර පළාතේ පුෂ්පරාජ් කියන පුද්ගලයාගේ ගිනුමට වැටෙන්න මේක සංවිධානය කරන්න ඕනේ කියන පිළිබඳවත් එහු ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ ඝාතනය කරන්න භාවිතා කරන පාතාල නායකයා මෙරටේ කුඩු සම්බන්ධයෙන් ප්‍රධාන තැනක් දන්න පුද්ගලෙක්. ඔහු වර්තමාන ජනාධිපතිවරයාට සහ ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයාත් එක්ක විරුද්ධයි. මොකද ඔවුන් කුඩු නැවැත්වීමට කටයුතු කරන නිසා ඒ නිසා ඔහුව පාවිච්චි කරන්න පුළුවන් කියලාත් කියනවා. ඒ විතරක් නෙවෙයි මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියනවා මේ පාතාල නායකයත් එක්ක ඔහු දැනට සම්බන්ධකම් තියෙනවා. ඔහු විදේශ රටක ඉන්නේ. දැනට ඔහුත් එක්ක මම දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. ඒ නිසා මට ඔහුව භාවිතා කරන්න පුළුවන් කියලා මේ මාධ්‍ය හමුවේදී කියනවා. ඒ වගේම මේ දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි දැක්ක පහුගිය කාලේ පුරා 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ඉඳලා රාජපක්ෂලාට ගැහුවා. මහින්ද රාජපක්ෂට ගැහුවා, බැසිල් රාජපක්ෂට ගැහුවා, ගෝඨාභය රාජපක්ෂට ගැහුවා, නාමල් රාජපක්ෂට ගැහුවා, රාජපක්ෂ මැතිතුමත් එක්ක හිටගන්න සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ගැහුවා, ජොන්සන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා හිරේ දැම්මා. දාණ්ඩෝනි සියලු දෙනාට ගැහුවා. අපි තුමා මේක ගහන්නේ ඒකාබද්ධ විපක්ෂයට අපිට විතරයි කියලා. දැන් බලපුවම රටේ වර්තමාන ජනාධිපතිවරයාට දැන් මේ චෝදනාව වෙල්ලෙන්නේ කවුද? මේ නාලක සිල්වා කියන මහත්මයා නාමලට අඳුරලා දෙන්නේ කවුද? වර්තමාන පොලිස්පතිවරයා. වර්තමාන පොලිස්පති පූජිත ජයසුන්දර මහත්මයා තමයි මේ නාමලට මේ ත්‍රස්ත විමර්ශන අංකයේ අධ්‍යක්ෂකවරයා නාලක සිල්වා මහත්මයා අඳුරලා දෙන්නේ. ඔබ දැක්කා ඊයේ හිරු නාලිකාවේ පළවෙනි ප්‍රවෘත්තිය පැහැදිලිව සඳහන් කරා. මේ ඝාතන මේ සියලු සැලසුම් පිළිබඳ නාලක සිල්වා මහත්මයා කතා කරන එක පිළිබඳ, ඒ වගේම මේ නාමල් කුමාර කියන පුද්ගලයා ඊ මහනුවර මාධ්‍ය සාකච්ඡාවේදී මේ සියල්ල කිව්වා. දැන් මේ කියන හැටියට අපිට පොලිසිය ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා මින් ඉදිරියට අපි පොලිසියට යන්නේ නැහැ. අපි පොලිසිය එන්න කිව්වත් අපි යන්නේ නැහැ පොලිසියට. මින් ඉදිරියට අපි යන්නේ අධිකරණයට විතරයි. ඒ නිසා අපි පොලිසිය වර්ජනය කරනවා. අපිට පොලිසිය කරේ කිසි විශ්වාසයක් නැහැ. වර්තමාන පොලිස්පතියා කරේ අපිට විශ්වාසයක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම ත්‍රස්ත විමර්ශන අංශකයේ අධ්‍යක්ෂක නාලක සිල්වා මහත්තයා අතරින් කොට ගන්න ඕනේ. පොලිස්පතිවරයාගෙන් කට උත්තර ගන්න ඕනේ. ඒ වගේම නාමල් කුමාරගේට වහාම ආරක්ෂාව ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.